guys, welcome back to our YouTube channel. ඉතින් අද බ්ලොග් එක මොකද්ද කියලා ඔයාලා thumbnail එකෙන් දකින්න ඇතිනේ. අද අපේ 6 වෙනි anniversary එක ළමයි අපේ ආදර කතාව පටන් අරගෙන අදට හරියටම අවුරුදු 6ක්. ඉතින් ඒ විශේෂ දවස අපි දෙන්නගේ විශේෂ දවස සෙලිබ්‍රේට් කරන්න අපි හිතුවා night out එකක් යනවා කියලා. ඉතින් night out එකක් උනාට අපි හවසම ගියා. මොකද අපි ඉස්සර හැම මාසෙම වගේ ඩොමිනෝස් එකට හරි පීසා හට් එකට හරි යනවා. ගොඩ කාලෙකින් අපිට යන්න බැරි වුණු හින්දා අපි හිතුවා අද මුලින්ම ඩොමිනෝස් එකට යනවා කියලා අපිට සුපුරුදු විදිහට. ඉතින් මේ විදිහට තමයි අපේ ඇනිවර්සරි ඩේට් එක සෙලිබ්‍රේට් කරන්න අපි පටන් ගත්තේ. ඔයාලා හැමෝටම ගොඩාක් තැන්කියු. අපිට ලස්සනම ලස්සන විෂස් ගොඩාක් හම්බෙලා තිබුණද දවසේ. ඉතින් ඒ විෂස් හැම එකටම වගේ ගොඩක් තැන්කියු. මම පුළුවන් විදිහට කමෙන්ට් කරා, රියැක්ට් කරා. ඉතින් අපේ ඕඩර් එකත් ආවා. අපිට ඔෆර් එකක් හම්බුණා එදා. එදා දවසේ ඔෆර් එකක් තිබුණා, ලාර්ජ් පීසා එකකට චිකන් වින්ග්ස් බොක්ස් එකක් එක්ක පෙප්සි කප් එකක් ෆ්‍රී හම්බේන. ඉතින් අපි ඔෆර් එක තමයි අරගත්තේ. ඉතින් මේ විදිහට කාලා බීලා එන්ජොයි කරලා අපේ ඩේට් එක අපි මේ විදිහට පටන් ගත්තා. ඉතින් අපේ ඇනිවර්සරි එක කොහොමද සෙලිබ්‍රේට් කරන්නේ කියලා ඔයාලා මේ වීඩියෝ එකෙන් බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඔයාලා මොන විදිහටද ඔයාලගේ ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්නේ? ඔයාලගේ එක්ස්පීරියන්ස් මොන වගේද? ඔයාලගේ ලස්සනාද කතාවට කොච්චර කල්ද? ඒවා අපිට කමෙන්ට් කරන්න අපි හරි ආසයෝ කියවන්න. ඉතින් මේ විදිහට කාලා බීලා එන්ජොයි කරලා මේ වීඩියෝ ක්ලිප් එක ගොඩක් කලුවර වෙලා මම දැක්කේ නෑ. මම වීඩියෝ ඔන් කරලා තිබ්බට මම දැක්කේ නෑ අතර වීඩියෝ එක මොන විදිහටද වීඩියෝ වෙන්නේ කියලාවත්. අපි දෙන්නගේ මේ අවුරුදු 6 ඇතුළත සිදුවෙච්ච දේවල්, අපි ඉස්සරහට කරන දේවල් ගැන අපි ඉතින් මේ විදිහට කෑම කන ගමන් කතා කරා. පේනවනේ යා හරි ලැජ්ජකාරය, වීඩියෝස් වලට ඉන්න වැඩි කැමති නෑ. ඔය අද තමයි ළමයි මං හිතන්නේ මේ මම YouTube කරන්න පටන් ගත්තාත්යි බ්ලොග් එක හරියට මූණ දාලා ඔයා ඔය ඉන්නේ ටිකක් හරි. එයා ඒ තරම් කැමරාව ඉස්සරහට ඉන්න ටිකක් ලැජ්ජකාරයි. හැමදාම වගේ ෆොටෝ එකක් කියලා හිතලා වීඩියෝ එකට ෆේස් කරන මගේ හයිසකයා පහුවනේ. ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලගේ ඇනිවර්සරි එක දවසට මොනවද ළමයි කරන්නේ? අපි දෙන්න නම් කරන්නේ කන එකම තමයි. අපි දෙන්න කන්න බොන්නම උපන් ජෝඩුවක් ළමයි. කොයි වෙලෙත් කන්නේ ඔක්කොම ආදරේ. ඒකනේ මම ආදරේ. මොනවද? ඔය ඔක්කොම ලොයට ආදරේ කරන කලින් මං ආදරේ කරේ. හරිද? ඔය ඔය පඩිසි කෑලි කවුරුත් නැහැ එතකොට, තේරුණාද? ඔය පඩිසි කෑලි කවුරුවත් නැහැ එතකොට, තේරුණාද කුඩු මහත්තයා? ඈ ඒ මොකක් ගැනද කතා කරන්න කියලා මම ඇත්තටම මට මතක නැහැ. කොහොම හරි අපි දෙන්න ඩොමිනෝස් එකේ ඉඳන් ආවා මාතර බීච් එකට. මාතර බීච් එක හවසට කොච්චර ලස්සනද කියලා ඉතින් මාතර අය නම් දන්නවනේ. ඇවිත් නැති අය එන්න ළමයි මාතර බීච් එකට දවසක. මාතර ළමයි කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ළමයි අපි බීච් එකට වෙලා ගොඩාක් වෙලා කතා කර කර හිටියා. අපි දෙන්නට නිදහසේ මේ විදියට කාලය ගත කරන්න හම්බුනේ ගොඩ දවසකට පස්සේ. මොකද අපි දෙන්නගේ වැඩත් එක්ක අපි දෙන්න ගොඩක් විසි වෙලා හිටියේ. මටත් නිවාඩු දවස් හින්දා, එයත් මේ දවස් ටිකේ නිවාඩු හින්දා අපි දෙන්න මේ විදිහට බීච් එකට වෙලා අපේ හවස්වරුව ලස්සන්ට එන්ජොයි කරා ළමයි. මාර්ම ලස්සන වීව් එකක් මාතර බීච් එකේ තියෙන්නේ. හවස සන්සෙට් එක කියලා නිම කරන්න බැරි තරම් මාර්ම ලස්සනයි ළමයි. අරගේ ලයිට් දාලා නැතුව දෙන්නේ. අයියෝ නෑ. මෙතනදී මම මේ ඔයාලට පෙන්වන්න හැදුවේ ළමයි අපේ මාතර මේ නිල්වලා ගඟ මැද තියෙන රිවර් රෙස්ටුරන්ට් එක. එක මාරම ලස්සනයි. ඒක ලයිට් දාලා තිබ්බේ නැහැ ඒ ටයිම් එකේ. අපි ගියා සුදුට අලුත් බයික් එකක් බලන්න. ඒක බලලා අපි ආයේ මාතර බීච් එකට ආවා චායි ටී එකක් බොන්න. මෙන්න මෙතන තමයි ප්‍රබෝධ හොස්පිටල් එක ගාව තියෙන ළමයි චායි ටී කඩයක්. මාරම රසයි ඒ චායි ටී එක. ඉතින් අපි චායි බීලා මෙන්න තියෙන ළමයි මම අර කිව්ව රිවර් රෙස්ටුරන්ට් එක එච්චර පැහැදිලි මදි. මං දවසක ඔයාලව එක්කගෙන යන්නම් රිවර් රෙස්ටුරන්ට් එකට. ඉතින් මේ තියෙන්නේ මාතර බෝධිය, කාගෙත් හිත නිවන තැනක්. ඉතින් ඊළඟට අපි ආවා
පොල්හේනට. පොල්හේනේ නයිට් වීව් එක සුපර් බ්ලමයි. අපි දින එක ගන්න කියලා ආවේ පොල්හේන ලයන් ගේට් එකට. මේ ලයන් ගේට් එකේ ළමයි කෑම මාර්ම රසයි. ඒ වගේම වීව් එකත් සුපර් බල්ට් පේනවනේ. මේ සිංහයගේ කටින් තමයි අපිට එන්ට්‍රන්ස් වෙන්න තියෙන්නේ. ඇතුළට ගිහින් බලමු වීව් එක කොහොමද කියලා. මේක බීච් සයිඩ් රෙස්ටුරන්ට් එකක්. මාර්ම ලස්සන වීව් එකක් තියෙන්නේ. මේ තියෙන ළමයි එන්ට්‍රන්ස් වීව් එක රිසෙප්ෂන් එකත් එක්ක එන්ට්‍රන්ස් එක මේ විදිහයි. මගේ කැමිකෙච්චර ක්වලිටි නෑලම ලස්සන්ට මේ වීව් එක තියෙන. ඔයාලා ඇවිත් බලන්න මාතර අය. ඔයාලට හිතනවා ඇති අනේ මෙතන කළුවරයිනේ කියලා. බෑඩ් නිවුස් එක තමයි ළමයි මුහුදු රළ වැදිලා මේ වයර් ටික ෂෝට්ස් වෙලා නැත්තම් මේ ගස් පිරෙන්න ලයිට් දාලා මාරම ලස්සනයි. අපි ඔයාලටත් පෙන්වන්න ඕනම හිඳ තමයි මේ රෙස්ටුරන්ට් එක තෝරගත්තේ. මොකද මෙතන වීව් එක සුපර්බ් නිසා. ඒත් ඉතින් ආවට පස්සේ අපිට දැනගන්න ලැබුණේ ළමයි එතන ෂෝට් එකක් හිඳ මේ විදියට ලයිට් එක පිච්චිලා කියලා. එයාලා රිපෙයා කරන්න හදුවත් හරි ගියේ නෑ කිව්වා. එයාලට අලුතෙන් මේක සෙටප් කරන්න වෙලා. මෙතන ළමයි බීච් එක අයිනෙම තියෙන්නේ. මුහුදු රළ වෙලාවකට මේ රෙස්ටුරන්ට් එකේ මේ උඩ හරියට වදින මේ තරම් මුහුද සැර කාලේට වතුරත් එනවා. මාරම ලස්සනයි. මම ආයෙත් බ්ලොග් එකක් අරගෙන එන්නම් දවල් වෙලාවක මෙතන එළිය තියෙන ලාක වීව් එක කොහමද කියලා පෙන්වන්න. සන්සෙට් වීව් එකත් එක්ක මෙතන මාර්ම 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 ලස්සනයි ළමයි කියලා නිම කරන්න බෑ. මෙතනට ඇවිත් තියෙන අය කමෙන්ට් කරන්න මෙතන වීව් එක කොහමද කියලා දන්න අය අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි කෑම ඕඩර් කරා. අපි නූඩ්ල්ස් එකක් එක්ක පෝක් කරි එකක් තමයි ඕඩර් කරේ. ඉතින් අපේ ඕඩර් එකත් ආවා. දැන් අපි රෙඩි වෙන්නේ කන්න තමයි. කන්නයි යන්නේ. කෑම කන ගමන් අපි චුට්ටක් කතා කරමු. ඉතින් ළමයි ඔයාලා අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඔයාලගේ කමෙන්ට්ස් අපි හරි ආදරෙන් කියවන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලා හිතනවා ඇති නේද මේ දෙන්නට පේරන්ට්ස්ලා නැද්ද මේ විදිහට රැතිස්සේ ඇවිදිනවා එකට හැමතැනම යන වෙනවා එහෙමත් හිතන අය ඇති. නැතුව හරි ආදරණීය විදිහට මේ දිහා බලන අයත් ඇති. ඉතින් ඇත්තටම අපිට ඉන්නේ ළමයින්ගේ හැඟීම් තේරුම් ගත්ත ආදරණීය පේරන්ට්ස්ලා. ඒ හින්දා තමයි අපිට ඒ කාලවලදී අවශ්‍ය අපේ නිදහස හරි ලස්සනට අපිට දීලා තියෙන්නේ. ඉතින් එයා ලස්සනට දුන්නු ඒ ආදරෙත් පරිස්සම් කරගෙන තමයි ළමයි අපි මේ විදියට අපේ නිදහස භුක්ති විඳින්නේ. හරිද? ඒ හින්දා ඒක ගැටලුවක් නෑ. ඉතින් ඔයාලා කොයි විදිහටද ඔයාලගේ මේ වගේ ලස්සන දවස් එන්ජොයි කරන්න කියලා ළමයි කමෙන්ට් එකක් දාන්න. මං හරි ආසයි ඒ වගේ ලස්සන ලව් ස්ටෝරි දැනගන්න. මොකද අපේ වගේ ලව් ස්ටෝරි එකක් මං තව කෙනෙක්ගෙන් එහෙම අහන්න හරි ආසයි. ඉතින් ඒ හින්දා ඔයාලගේ ලස්සන ආදර කතා කමෙන්ට් කරන්න. ඉතින් අපි මේ විදියට කෑම කන ගමන් අපි දෙන්නගේ මේ අවුරුදු 6ට වෙච්ච දේවල් අපිට ආව ප්‍රශ්න අපි මුහුණ දුන්න හැටි ඒවට. එතකොට අපි ඉස්සරහට මොනවද කරන්න ඕනේ ඔය දේවල් තමයි ළමයි වැඩිපුරම කතා කරන්නේ. අපි දැන් ඉන්න තත්ත්වය අපි මොන විදිහේ දේවල් ඉස්සරහට කරන්න ඕනේ ඔන්නෝව තමයි ඉතින් අපි නම් කතා කරන්නේ. ඉතින් අපි දෙන කෑම කාලි ඉවර වෙලා ටිකක් එතන එන්ජොයි කරලා ගෙදර යන්න පිටත් වුණා. ඉතින් දැන් ටිකක් රෑ වෙලා හින්දා අපි දෙන්න ගෙදර ගියා. මේ විදිහට තමයි අද බ්ලොග් එක ඉවර වෙන්නේ. ඉතින් අපි දෙන්නගේ ඇනිවර්සරි සෙලිබ්‍රේටින් රේට් එක හොඳද නැද්ද කියලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ගිහින් එන්න. Thank you for watching. Bye bye.